මෙච්චර ප්‍රමාණය ඡන්ද ගන්න පුළුවන්කම තිබුණද මුලින් සැලසුම් කරපු විදියටමද මේ මාස්ටර් ප්ලෑන් එක ගැහුවේ මේක කලින් සැලසුම් කළ විදියටම ඒ වගේම රටේ ජයග්‍රහණයක් තමයි අද ලබාගත්තේ මේක රටේ ජයග්‍රහණයක් මොකද රටට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නයක් මේ රටට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ නීති හා සාමය ස්ථාපිත කිරීමේ ප්‍රශ්නයක් ඒක ඉෂ්ට කරන්න අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් අපි සමග ජන බලවේගයේ ඇතුළේ ඉඳගෙන කිව්ව එතුමාට ඉන්න එළියට බහින්න මේ වෙලාවේ රටේ වගකීම බාර ගන්න කියලා මිනිස්සු කන්න බොන්න නැතුව පෝලිං වල මැරෙනකොට මිනිස්සු ජීවත් වෙන්න බැරුව ඉන්නකොට රට ණය ආගාධයක වැටිලා රට ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා ඉන්න වෙලාවක අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කිව්ව ඇවිල්ලා මේ වගකීම අරගන්න මේක මහා අමාරු බාර දුර වගකීමක් බාර ගන්න අගමැතිකම කියලා හැබැයි එතුමා බාර ගත්තේ නැහැ හැබැයි අරින් ප්‍රාන්ත මන්ත්‍රී එතුමාත් මමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක මේ වගකීම බාර ගන්න කර දුන්නේ අපේ දේශපාලන ජීවිතේ පැත්තකට දාලා අපේ දේශපාලන අනාගතේ පැත්තකට දාලා සමහර වෙලාවට මේ ජනාධිපතිකම් නොලැබෙන්න තිබුණා සමහරලාට ආණ්ඩුව සති දෙකෙන් තුනෙන් ඉවර වෙන්න තිබුණා ඒ අවදානම අරගෙන අපි මේ ආණ්ඩුව පිහිටෙව්වේ මේ රටේ මිනිස්සුන්ට කොහොම හරි තෙල් ටික ගෙනත් දෙන්න කොහොම හරි IMF එකට ගිහිල්ලා සල්ලි ටික ගෙනත් දීලා ණය ප්‍රශ්නේ විසඳ ගන්න අනිත් පැත්තට කොහොම හරි මේ රටේ ආහාර ප්‍රශ්නේ විසඳලා දෙන්න රටේ බරපතල ආහාර ප්‍රශ්නයක් තියෙනවා ඒට අනිද්දට ඒ ආහාර ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා පෝර ටික ගෙනත් දෙන්න. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා පෝර ටික ගෙනත් දෙන්න, තෙල් ටික ගෙනත් දෙන්න. ඒ විතරක් නෙමෙයි IMF වෙතට ගිහිල්ලා යම් හයියක් අපිට මේ වෙලාවේ රටට ගෙනත් දෙන්න පුළුවන්කම ලැබුණා. පොඩි පොඩි ප්‍රමාදයන් පහුගිය දවස්වල සිද්ධ වුණා. සිදු වෙච්ච කලබලකාරී ක්‍රියාවන් එක. නමුත් අද මේ ගත්ත ජයග්‍රහණයත් එක්ක 134ක් මන්ත්‍රීවරු මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට අවුරුදු 5ක ජනවරමකට ආපුවා. දැන් මම කියන බිම මතේ නෙවෙයි පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ තියෙන්නේ කියලා. ඔව් බිම තියෙන්න පුළුවන් ජනප්‍රියවාදී දේශපාලනේ. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආපු මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා මේ රටේ නැවත වතාවක් නීතිය ස්ථාපිත කරන්න. මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා මේ රටේ නැවත වතාවක් මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න. හොරකම් කරපුවා ගන්න ඒ වගේම හොරකම් කරලා තියෙන නාස්ති කරලා තියෙන ඒව වෙනුවට කරලා තියෙන විනාශය අනිත් පැත්තට හරවලා මේ රට හරිතැනට ගේන්න මේ රට ආයිපාරක් මේ රට ලෝකේ බබලන රටක් විදියට පත් කරන්න මිනිසුන්ට දුකින් නැතුව ඉන්න රටක් විදියට මේ වගකීම තමයි 134ක් මන්ත්‍රීවරු අද සටහන් කළේ. ඇත්තටම මේ 134ක් මන්ත්‍රීවරු දෙද්දි සමගි ජන බලවේගය ඒ වගේම දෙමළ ජාතික සන්ධානය පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සියලු පක්ෂවල මන්ත්‍රීවරු එකතු වෙලා තමයි මේ 134 ලබා දුන්නේ. ඒ නිසා ඒ සියලු දෙනාටම ඒ ඡන්දය ලබා දීපු 134 දෙනාට විතරක් නෙමෙයි මුළු සියලුම පාර්ලිමේන්තුවට අටවන විධායක ජනාධිපතිතුමා ආරාධනා කළා මේ එකතු වෙලා ආණ්ඩුව හදන්න එන්න එකතු වෙලා මේ ප්‍රශ්න විසඳ ගන්න එන්න කියලා. ඉතින් ඒ ආරාධනාවත් එක්ක අපි හිතනවා මේ රටේ ප්‍රශ්න ටික විසඳන්න මේ රටේ නැවත වතාවක් රට ගොඩනගන්න සියලු දෙනා එකතු වෙලා මේ වෙලාවේ යුතුයකම